समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कामच्छन्दो भिक्खवे चित्तस्स उपक्किलेशो येन उपक्किलिसेन उपक्किलिट्टं चित्तं न चेव मुदुहोति न च कम्मनीयं न च पभस्सरं पभंगुच न च सम्मा समादियति आसवानं कयाय व्यापादो भिक्खवे चित्तस्स उपक्किलेशो तीनमिद्धो भिक्खवे चित्तस्स उपक्किलेशो उद्धच्च कुक्कुच्चो भिक्खवे चित्तस्स उपक्किलेशो विचिकिच्छा भिक्खवे चित्तस्स उपक्किलोसीति दिक्वेल विद्यातिलक महापिरिवने विश्रामलत ज्येष्ठ परिवेणाचार्य अपाचार्य दिक्वेल्ले सिरिदेवमित्त अलियवंशालंकार स्वामींद्रयन वहांसे प्रधान धर्मश्रवणाभिलाषी कारुणिक पिन्वत्नी अद दिन वैवरुकान्नल बुदुराज महावेहिरपति अमरपुर श्री सद्दम वंश महानिकाये अतिपूज्य अनुनायक दुरंदर दिक्वेल्ले तिस्सा विधान अतिपूजनीय नायक माहिमिपाणन वहांसेगे पूजनीय महासंगरत्ने अववाद अनुशासना परिधि दिवंगत वू दिक्वेल्ल वैवरुकान्नल संपत निवसे पदिंची सिटी व्यापारिक केडब्ल्यू वीरतुंग पियानन एवगेम ए वीरतुंग मैथिनिय सिहिपत् करगन पौले दुआ दरुवन मे दामसतर नालिकाव ओस्से धर्मदानमय पिंकमक सिदु करगन्नटाई मे वेलावे मे हेमोम सूदानम वेन्ने ඒ ගුණවර දෙමව්පියෝ දෙපළ ඔබට ලබා දුන්නු ජීවන ශක්තිය අද ඔබ හැමෝම භුක්ති විඳිමින් ඒ අම්මා තාත්තා සිහිපත් කරගෙන ඊටාම උසස් ජීවිත ගත කරනවා ධර්මානුකූලව ඔබේ ජීවිතය ඔය විදියට ගොඩනගා ගන්න ඔබේ ඒ දෙමව්පියෝ ඔබට ලබා දීපු රැකවරණය उबट खवदावतमतक्रंड बे एनिसा दें मे निवाडु काले मम हितान्ने मे पौले आय ओक्कोम एकतुना एकतु वेच्च वेलावे तीरने कला मे वगे पिंकमक् करगन्न ओन कियला इतिन मे पौले दियनियक् वन सेनानी एवगेम एम महात्म्या रोशान कियन युवल ऐविल्ला मट आराधनावक् कला स्वामीन् वहन्स अपे देमव्पियो सिहिपत् करगेन अपे देवमित्तहामुदुरुवंगे अनुशासनात् परिधि अपिट पिंकमक् करगन्न ओन कियला इतिन मम मे पौल पिलिबंदव टिकक् करुणु दान्नवा अपि पुंचि अय निसा इताम संभावनीय देमव्पियो देपलक् हटियट
ඔබ පවින් වළක්වලා යහපතේ හසුරුවලා ඒ වගේම ඔබට දායාද දීලා ඔබ හොඳට අධ්‍යාපනයෙන් ගුණ නුවණින් පොහසත් කරලා මේ සමාජගත කරපු ඒ පින්වන්ත දෙමව්පියෝ දෙපළ වෙනුවෙන් අපිට මේ වගේ අනුශාසනාවක් කරන්න ලැබීම ගැන ගොඩක් සන්තෝෂ වෙනවා. ඉතින් මේ වෙලාවේ මම හිතුවා ප්‍රවේශයක් හැටියට මේ කරුණු මතක් කරලා ඒ අම්මා තාත්තා දෙන්න මිය ගිහිල්ලා දැන් ගොඩක් කල මෑණියන් වහන්සේගේ ජන්මදිනයේ දෙන නිකිණිපුර පසළොස්වක පෝය දවසට මේ ධර්ම දේශනාව විකාශනය වෙනවා. ඉතින් එතුමියට පිම්පිනිස අනිකුත් ඥාතීන් සිහිපත් කරගෙන තමයි අද දවසේ ඔබ මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මම කල්පනා කළා ඔබට ජන්මලාභයේ හැටියට ඒ දෙමව්පියන් දීපු මේ වටිනා ජීවිතය පිළිබඳව ධර්මානුකූලව ඔබේ ජීවිතය සුගතියට ගෙනියන්න අවශ්‍ය කරන මගක් මේ කෙටි කාලය තුල පාදා දෙන්න ඕන කියලා. පින්වත්නි අපි මේ සසරේ අනාදිමත් කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු ගමනක් තමයි අද අපි මේ ඉන්නේ. පහුගිය ජාතියේ ඔබ නිකමට හිතලා බලන්න ඔබේ සිත අපිරිසිදු වුණා නම් අද ඔබ මනුස්ස ලෝකේ ඉන්නේ නැහැ. එහෙම වුණා නම් නරකය තිරිසන් ප්‍රේත අසුරනිකාය කියන කොහේ හරි සතර අපායක වැටෙන්න තිබුණා. එතකොට ඔබට යම් විදියකින් ඔබේ සිත ඉතාම ප්‍රබුද්ධ මට්ටමක තිබුණු නිසා තමයි මේ අම්මා තාත්තට දාව ඔබ මේ ලෝකේ බලවත් උපතක් ලැබුවේ. ඉතින් සිත දෝමනස්ස වුණා නම් අපි ප්‍රේත අපාය ගියා නම් අද එක්කෝ ප්‍රේතයෙක් එහෙම නැත්නම් ප්‍රේතියක්. නිරේ ගියා නම් නිරිසතෙක් එහෙ දුක් විඳිනවා. තිරිසන් අපාය ගියා නම් අද අපි බණහන අය නෙවෙයි එහෙනම් තිරිසන් සතෙක්. එතකොට ඒ සියලු දුෂ්ටක්ෂණ වලින් මිදිලා ඔබේ ජීවිතේට ඒ අම්මා තාත්තා දුන්නේ උදාර ෂණ සම්පත්තිය මේ බුද්ධෝත්පාද කාලේ. අෂ්ට දුෂ්ටක්ෂණ වලින් මිදිලා ඒ අම්මා තාත්තා ඔබට දීපු ෂණ සම්පත්තිය ඔබ ජීවිතය තුළ හොඳට හසුරුවා ගත්තොත් ඔබ ඉතාම වාසනාවන්ත කෙනෙක් වෙනවා. ඉතින් ඒ නිසා මම කල්පනා කළා අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්මයක් පාදක කරගෙන ඔබට මේ කාලය තුළ මේ ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරන්න ඕන කියලා. අද බණ කියන්න මම තෝරගත්ත සංයුක්ත නිකායේ මහා වග්ගය බොජ්ජංග සංයුක්තේ නීවරණ වග්ගය තියෙන කිලේස කියන සූත්‍රය. එතකොට අද අපිට මේ මනුස්ස ජීවිතය තුළ ගිහියන් හැටියට ඔබ ගිහි සැපතක් විඳිනවා. ඒ ගිහි සැපත තුළ අපි බෞද්ධයන් හැටියට ගොඩාක් ගැඹුරින් අපි මේ විඳින්නේ සැපතක්ද මේ සසරේ විඳගෙන ආවේ කියලා ටිකක් කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරලා බලන්න පුළුවන් සූත්‍රයක් තමයි මේ කිලේස සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. ඉතින් එතෙන්දී සූත්‍රය පටන් ගන්නේ රත්රන් කියන ලෝහයේ උපමාවට අරගෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පංචිමේ භික්කවේ ජාත රූපස්ස උපක්ඛිලේසා. ජාත රූප කියලා කියන්නේ මොනවාද? ජාත රූප කියලා කියන්නේ ඔබාද ඔය පැලඳගෙන ඉන්න රත්රන් වලට. ඒ ජාත රූප කියන ලෝහය වටිනාම ලෝහයක් නිසා බුදුරජාණන් වහන්සේ ජාත රූප උපමාවට අරගෙන තියෙන එතන මනුෂ්‍ය ජීවිතේ. එතකොට ඔබේ මනුෂ්‍ය ජීවිතේ රන් හා සමානයි. දැන් මෙතෙන්දි මේ සූත්‍රයේදී පෙන්නනවා මේ ජාත රූප කියන ලෝහයට උපක්ලේශ තියෙනවා. මොනවද මේ ජාත රූප කියන ලෝහයට තියෙන උපක්ලේශ? යේහි උපක්ලේශේහි උපක්ලිට්ටං ජාත රූපං. මොනවද? නචේව හෝති මුදු හෝති කමනියං නච පබස්සරං පබංගුච සම්මා උපේති කම්මාය කතමේ පංච. මහණෙනි වෙනත් ලෝහයකින් කිලිටි වෙච්ච රත්රන් සිනිඳු නෑ. ඒ වගේම රන් වැඩවලට යොදා ගන්න බෑ. බැබලීමක් නෑ. කැඩෙනවා. පබංගුරන් කියන්නේ කැඩෙනවා කියන එකයි. ඒ වගේම පහසුවෙන් ඒ රත්රන් වලින් වැඩ කරන්න බෑ. එවැනි රත්රන් කිලිටි කරන ලෝහ වර්ග පහක් මේ සූත්‍රයේදී පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. මොනවද ඒ ලෝහ? අයෝ භික්කවේ ජාතස්ස උපක්ඛිලේසෝ යේන උපක්ඛිලේසේන උපක්ඛිලිට්ටං ජාත රූපං නචේව මුදු හෝති නච කමනියං නච පබස්සරං
පබංගුච නච සම්මා උපේති කම්මාය අයෝ කියලා කියන්නේ මොනවද යකඩ දැන් යකඩත් එක්ක රත්‍රන් මිශ්‍ර වුණාට පස්සේ මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොනවද කරන්න බැරි යකඩෙන් කිලුටු වෙච්ච රත්‍රන් මුදු නෑ ඒ වගේම යකඩෙන් කිලුටු වෙච්ච රත්‍රන් නම්මිශීලී නෑ ඒ වයින් වැඩ කරන්න බෑ ඒ වගේම තමයි යකඩෙන් කිලුටු වෙච්ච රත්‍රන් බැබලෙන්නෙත් නැහැ යකඩෙන් කිලුටු වෙච්ච රත්‍රන් බිඳෙන සුළුයි ඒ වයින් කිසිම වැඩක් කරන්න බෑ ඊළඟට තව පෙන්නනවා ඒ විතරක් නෙවෙයි සුදු යකඩ වලින් කිලුටු වෙච්ච රත්‍රන් ඒ වගේම සුදු ඊයම් වලින් කිලුටු වෙච්ච රත්‍රන් ඒ වගේම රිදී වලින් කිලුටු වෙච්ච රත්‍රන් දැන් රිදී කියන්නේ ටිකක් වටිනා ලෝහයක්. හැබැයි රන් වලට මිශ්‍ර වුණොත් එහෙම රත්‍රන් වලින් වැඩ කරන්න බෑ. ඒ කියන්නේ වටිනාකම නැති වෙනවා කියන එකනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැන් මේ ලෝහ වර්ග පහක් උපමාවට අරගෙන පෙන්නනවා මේ රත්‍රන් හා සමාන උපතින් ප්‍රභාස්වර මනුෂ්‍ය ජීවිතේට මොකද වෙන්නේ? ඒ වගේ උපක්ලේශ එකතු වෙනවා. ඒ උපක්ලේශ එකතු වෙලා මේ මනුස්ස ජීවිතය අපිරිසිදු වෙනවා මොනවද මේ අර ලෝහ වර්ග පහ ඒ ලෝහ වර්ග පහ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මනසට උපක්ලේශ තමයි කාමච්ඡන්தோ භික්කවේ චිත්තස්ස උපක්ලේශෝ කාමච්ඡන්ද කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා සහ දේපල ඉඩම කඩම හරක බාන දැන් අද අපි සතුටින් තියන්න පාවිච්චි කරපු සියලු දේ පංචකාමය එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පංචකාමය කියන එක බොහොම පරිස්සමට අල්ලන්න ඕන මේකෙන් සිත අපිරිසිදු වෙනවා එතකොට ගොඩාක් පංචකාමෙන් අපිරිසිදු වෙච්ච සිත මොනම විදියකින්වත් ලෞකික ලෝකෝත්තර අරමුණක පිහිටවන්න බෑ ලෞකික අරමුණක දිනුනත් එයා පරාජයටපත් වෙනවා දැන් ගිහි ජීවිතයේදී ඔබ කරන්නේ කුටුම්බ සංතාපනය කරන එක ඒ කියන්නේ ඔබ ධන සම්පාදනය කරලා ආර්ථික වශයෙන් ඉහළට යන්න උත්සාහ කරනවා. එතකොට ඔබ නිකමට හිතලා බලන්න පුංචි කාලේ ඉඳලා ව්‍යාපාරික ජීවිතය තුළ ඔබට කොතනද වැරදුනේ කියලා මේ සූත්‍රය අහුවාම ඔබට තේරෙවි. එතකොට මේ උපක්ලේශ අඩු කරගත්ත කෙනා තමයි ලෞකික ජීවිතෙත් ධනෙන් ඉහළට යන්නේ ලෝකෝත්තර පැත්තේ අරහත් ත්වය දක්වා තමන්ගේ සිත දියුණු කරන්නේ. දැන් පෙන්නනවා මේ කාමච්ඡන්දය. ඒ කියන්නේ කාමාශාව කියන එකයි අපි කෙටියෙන් එහෙම හිතාගමු. ඊළඟට ව්‍යාපාදෝ භික්කවේ චිත්තස්ස උපක්ඛිලේශෝ ව්‍යාපාදේ කියන්නේ දැඩි තරහ තීන මිද්දෝ භික්කවේ චිත්තස්ස උපක්ඛිලේශෝ තීන මිද්ද කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මවල හටගන්න කම්මැලිකම ඒක ඇඟටත් එනවා ඉස්සෙල්ලා හටගන්නේ සිතේ සහ සිතුවිලිවල ඊට පස්සේ ශරීරයටත් එනවා ඒකත් උපක්ඛිලේශයක් ඒ උපක්ඛිලේශය ආවහම මොකද කියන්නේ සිත නචේව මුදු හෝති මෘදු නෑ නච කම්මනියං කර්මන්නේ නැහැ වැඩක යොදවන්න බෑ ඒ වගේම නච පබස්සරං බබලන්නේත් නැහැ පබංගුරං බිඳිලා යනවා මොන අරමුණක යෙදෙව්වත් ඒ මොහොතෙම ඒ අරමුණ තුල ඒ සිත සුණු විසුණු වෙලා යනවා මොකද හේතුව අනවශ්‍ය විදියට උපක්ලේශ වලින් අපිරිසිදු වෙලා සිත එතකොට ඔබ හොඳට හිතලා බලන්න උපතින් ඔබේ අම්මා තාත්තා ඔබට දුන්නේ පිරිසිදු කැරට් 24 රන් හා සමාන මනසක් ඒ මනස අද අරමුණකට යන්න බැරි තරම් විවිධ දේවල් වලින් අපිරිසිදු උනේ බුදු පියාණන් වහන්සේ පෙන්වන මේ උපක්ලේශ නිසා ඔබේ පවිත්‍රත්වය ඔබ හිතනවාද ඔබ තුල නැහැ කියලා තියෙනවා ඒක ඔබට ගොඩනගන්න එක තප්පරෙන් පුළුවන් මේක අවබෝධ කරගත්තොත් ෂණයෙන් අර එකතු වෙච්ච උපක්ලේශ එක જાතියක විතරක් නෙවෙයි අනාදිමත් කාලයක් තිස්සේ මේ සසරේ අපි එකතු කරපු ඔය කියපු මලකඩ අයින් කරලා එක මොහොතකින් අපේ සිත අරහත් ත්වයට ගේන්න පුළුවන්. ඒකට අදාළ පින සම්පූර්ණ වෙන්න ඕන. නිකම්ම ඒක වෙන්නේ නැහැ. අවශ්‍ය මාර්ගයට හිත යොමු කරන්න ඕන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන දැන් අපි බලමු මේකේ පෙන්නනෝනේ කාමච්ඡන්දය. දැන් අපිට කාමේ නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? ජීවත් වෙන්න බෑ. අපි ආහාරයක් ගන්න ඕන නිදා ගන්න ඕන සතර ඉරියව් පවත්වන්න ඕන අපිට පුළුවන් වේද මේ කාමයන් නැතුව මනුෂ්‍ය ජීවිතය පවත්වා ගන්න බෑ එතකොට එහෙමනම් මේක උපක්ලේශයක් හැටියට හිතට එන එක වළක්වගන්නේ කොහොමද එහෙම වළක්වා ගන්නත්
අපිට මේකට අදාළ මාර්ගයක් තියෙනවා දැන් කාම ආශාව අඩු කරගන්න අඩු කරගත්ත ජීවිතේනේ අල්පේච්ඡතා ජීවිතය කියලා කියන්නේ දැන් අල්පේච්ඡතාවය කියලා කියන්නේ අඩු ආශාව කියන එක අඩු කැමැත්ත ප්‍රමාණයට පමණක් සම්පත් තබා ගැනීම දැන් අපි හිතමු අල්පේච්ඡතාවයෙන් හිත දියුණු කරගත්ත ව්‍යාපාරිකයෙක් වුණොත් එයාට වාහන 100ක් තිබ්බත් එයා එකකවත් ඇලිලා නැහැ හරිම සැහැල්ලුවෙන් ඒව පාවිච්චි කරනවා किसी देख या मैं दैडी बैसा क्या नहीं मक दैडी त्रुष्णा वो के इल्ली लाने बहुत में सारा लविदी टीन ना ऐह मिन्ना ये तमाई हिट बुआ ये तमाई वो एक ये न इल्ली सा ये वाके माना तो पिंडी का धनंजय मेंढक पूर्ण वार्धन वाके आया इताम प्रबुद्ध विधिये टे महेशाक की विधिये काम सेवने कर पुआ අද සමස්තයක් හැටියට අපේ සිංහල ජන සංස්කෘතිය තුළ සියලුම ව්‍යාපාරිකයෝ මේ උපක්ලේශ ගැන හිතන්න ඕන. එහෙම නොහිතන තාක්කල් Taman ගොඩ නැගෙන්නෙත් නෑ. ජාතියක් හැටියට මේක ඉස්සරහට ගෙනියන්නත් බෑ අපිට. එහෙම ගැටලු ගොඩක ඉන්නේ. එතකොට දැන් අපි බලමු ව්‍යාපාදයේ දැන් මේ ඉස්සෙල්ලාම අපි කතා කළේ කාමච්ඡන්දය ගැනනේ. කොහොමද දැන් මේ කාමච්ඡන්දය අඩු කරලා අල්පේච්ඡ ජීවිතයකට එන්නේ? එතකොට කාමච්ඡන්දේ ප්‍රහාණයට ඉවහල් වෙන කරුණු හයක් ධර්මයේ පෙන්නනවා මොනවද ඒ කරුණු ඒව ඉගෙන ගන්න නැතුව අපි හිතුවයි කියලා මේ නෙක්ඛම්ම සංකප්පේට එන්න බෑ නෙක්ඛම්ම සංකප්පේ කියලා කියන්නේ මම කාම සංකල්පනාවල් වලින් මිදෙන්න ඕන එතකොට ඔබ ගත කරන ගිහි ජීවිතයේ ඉඳිමින් මේක කරන්නේ කොහොමද කියලායි මෙතෙන්දි පෙන්වන්නේ අසුබ නිමිති හැදෑරීම ඔන්න එක අසුභ නිමිති හදාරනවා කියලා කියන්නේ දැන් මේ ලෝකයේ තියෙන නিত্য සුඛ ආත්ම වශයෙන් දකින හැම රූපයකම තියෙන අනිත්‍ය ස්වභාවය නැවත නැවත අපි හිතනවා. ඒ නිසා මම මේ දේවල් අල්ලන්න ඕන ජීවත් වෙන්න විතරයි. ඉන් එහාට හිතන්න නරකයි. හැම දෙයක්ම මම පාවිච්චි කරලා තියලා යන්න තමයි මම මේවට අත තියන්නේ කියලා හිතන්න ඕන. ඒකෝර ඇයි මම වැඩිපුර හම්බ කරන්නේ? වැඩිපුර හම්බ කරන්නේ අනිත් අයගේ යහපත පිණිසයි. තමා සඳහා නොවේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ජාතියේ යහපත පිණිස තමන්ගේ දරු පවුලේ සුරක්ෂිතතාවය පිණිස අනාගත අභිවෘද්ධිය පිණිස එතකොට එයාගේ තියෙන්නේ මොන වගේ හිතක්ද පරහිතකාමී හිතක් ධන සම්පාදනයෙන් එයාගේ සිත දූෂණය කරගන්නේ නැතිව ඒක කරන ක්‍රමවේදයයි මේ පෙන්වන්නේ අසුභ භාවනාවේ යෙදීම අසුභ භාවනාව කියලා කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවට අදාළව අපේ මේ ශරීරය කොටස් 32කට බෙදලා බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා මේ එක කොටසක්වත් ආත්ම නෙවෙයි සත්වයක් නෙවෙයි පුජ්‍යලයක් නෙවෙයි මේ දේවල් රස වශයෙන් බැලුවාම ආකාර වශයෙන් බැලුවාම හැඩ වශයෙන් බැලුවාම ගඳ සුවඳ වශයෙන් බැලුවාම මේ හැම එකක්ම පිළිකුල් ඒ නිසා මේ ජීවිතයටවත් තෘෂ්ණාවක් ඇති කරගන්න අවශ්‍ය කරන පදනමක් මේ ශරීරය තුල නැහැ දෙතිස් කුණපවලින් සකස් වෙච්ච ශරීරයක් තියෙන්නේ. ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. මහණෙනි ඔබ කැලේකට ගියත් ජන ශූන්‍ය තැනකට ගියත් ආරණ්‍යයකට ගියත් මෙන්න මේ විදියට නුවණින් සිහි කරන්න. කොහමද? ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේසමත්තකා තචපරියන්තං නානා ප්‍රකාර අසුචිනෝ පච්චවෙක්කති මේ ශරීරයේ කේසාන්තයෙන් යට පාදාන්තයෙන් උඩ නානා ප්‍රකාර අසුචියෙන් පිරිච්ච පිළිකුල් සහගත එකක් එහෙම හිතමින් ධන සම්පාදනය කරොත් වරදීද අපිට නෑ කවදාවත් වරදීන්නේ නෑ ඒගොල්ලන්ගේ ගිහි බ්‍රහ්මචර්යාව හොඳට රැකෙනවා දරුව සුරක්ෂිත වෙයි කාමයන් ඔස්සේ දුවන මේ પરම්පරාවක් අපිට තිබුණ නැහැ සිංහල ජන සංස්කෘතියේ. ඉතාම උදාර චරිත තිබ්බේ. ඒවා තුල හොඳට පොහොසත්කමක් තිබුණා. කිසිම දෙයක ඇලීමෙන් තොරව ඒගොල්ලෝ ලස්සන ජීවිත ගත කළා. එතකොට ඉන්ද්‍රිය සංවරය කියලා කිව්වහම කයේ සහ වචනේ සංවරකම. ඒකට සීලය අවශ්‍යමයි. සීලෙන් තොරව කයයි වචනේ සංවර කරන්න බෑ. දැන් කයෙන් කරන වැරදි තියෙනවනේ මොනවද ඒ ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර කියන ඔය තුන. එතකොට ඒකෙන් වැළකීච්ච ව්‍යාපාරිකයෙක් නම් එයාගේ කය සංවරයි. එයා මාර්ගය තුල ඉන්නවා. මේ ආර්ය මාර්ගය තුල ඉන්න කෙනෙක් එයා. බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම කියන එකෙන් තොර වෙලා එයා වචනය සංවර කරගත්ත කෙනෙක් නම්
එයා කයෙන් වචනයෙන් සංවර කෙනෙක්. එතකොට දැන් මේ කාමච්ඡන්දේ නැති කරගන්න නම් අනිවාර්යයෙන්ම කය වචන දෙක සංවර වෙන්න ඕන. නැත්නම් අපිට ඕනකම තිබුණයි කියලා කාමයන්ගෙන් බේරෙන්න බෑ. ඊළඟට පෙන්නනවා කල්යාණ මිත්‍ර සේවනය. ඇසුරු කරන්න ඕන ආර්යයන් වහන්සේලා, බුද්ධ ආදී උතුමන් වහන්සේලා. ගිහි වුණත් කමන්නේ ධර්මය දන්න අය. තමන්ගේ ජීවිතේ හැම වෙලාවෙම සුගතියට ගෙන යන අය ඇසුරු කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි ආහාරයේ පමණ දැනීම හරි වැදගත්. ඒකට මම වෙනමම ධර්මදේශනාවක් මේ ධම්සතර නාලිකාවේ කරලා තියෙනවා. ඒක අර YouTube එකෙන් බලන්න පුළුවන්. කොහොමද මේ ආහාරය පාවිච්චි කරන්න කියලා. ඒක විශාල වශයෙන් කතා කරන්න ඕන දෙයක්. ගොඩක් අය අමාරුවේ වැටෙන්නේ ලෙඩවීමට මුලය රසයට ලොල්වීම. ඒකත් එක තමයි ගොඩක් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. ව්‍යාපාර කඩන් වැටිලා විවිධ ප්‍රශ්න නිර්මාණය වෙලා කාමයන් ඔස්සේ දුවන තැනට ජීවිතපත් වෙලා. එතකොට තමන්ගේ මේ ශරීරය පවත්වා ගන්න ආහාර ගන්න කෙනෙකුට බොහොම හොඳට මේ කාම සංකල්පනාවන්ගෙන් වෙන් වෙන්න පුළුවන්. එතකොට කාමච්ඡන්දය දුරු කිරීමට අදාළ බණ කතා ඉගෙන ගන්න එක. ඒකෙනුත් කාමච්ඡන්දය නැති වෙලා යනවා. ඊළඟට තියෙන ව්‍යාපාදය. ව්‍යාපාදය කියන එක සිතට කිලුටක්. ඒක ආවොත් සිත දූෂණය වෙනවා. සිත කර්මන්නේ නැහැ. වැඩක යොදන්න බෑ. ඒ වගේම ව්‍යාපාදය සිතට ආවට පස්සේ ඒ සිත නම්‍යශීලී නැහැ. පබං ගුරං කියලා දැක්කුවේ අරමුණකට යොමු කරපු ගමන් සුණු විසුණු වෙලා යනවා. ඒක ලෞකික වෙන්න පුළුවන්, ලෝකෝත්තර වෙන්න පුළුවන්. ලෞකික අරමුණක තියාගන්නත් බෑ, ලෝකෝත්තර අරමුණක කොහොමවත්ම තියාගන්න බෑ. එතකොට කොච්චර සංයමයක් තියෙන්න ඕනද ආර්ථික ජීවිතයෙන් ඉහළට යන කෙනෙකුට? පුංචි ඉවසීමක් නෙවෙයි ඒක. පුදුම තරම් ඉවසීමක් තියෙන්න ඕනේ යට හැම දෙයක් පිළිබඳවම. පසිඳුරන් කියන ඒවා හොද්දට දමනය කරගත්ත කෙනෙකුට විතරයි අද වගේ කාලෙක ආර්ථික ජීවිතයේ ඉහළට යන්න පුළුවන් වෙන්නේ. එතකොට පෙන්නනවා දැන් මේ ව්‍යාපාදය හරිම වැදගත්නේ මෛත්‍රී සහගත හියුමන් රිසෝස් මැනේජ්මන්ට්. එතන සම්පූර්ණයෙන්ම තියෙන මොනවාද? මෛත්‍රිය තියෙන්නේ, මුදිතාව තියෙන්නේ, ඉවසීම තියෙන්නේ, සංවරකම තියෙන්නේ, අනිත් අය පැහැදෙන විදියට ඉන්න ස්වභාවය තියෙන්නේ. සමහර වෙලාවට සමහර සේවකයෝ කියනවා මම මේ ආයතනේ වැඩ කරන්නේ නෝන මහත්තයා නිසායි කියලා. මොකද මහත්තයා ඒ තරමට සැරයි. සමහර තැන්වල කියනවා මහත්තයා නිසායි මම ඉන්නේ, නෝන නම් අන්තිමේ කියනවා. එහෙම කියනවා. ඔය දෙන්නම හොඳ වුණොත් කිසිම සේවකයෙක් යන්නේ නැහැ. ඒගොල්ලෝ ජීවිත පරිත්‍යාගයෙන් උදව් කරනවා. මෛත්‍රී භාවනාව කරන්න ඕන. අපිට ඕනකම තිබ්බයි කියලා ද්වේෂය නැති කරන්න බෑ. අනිවාර්යෙන් මෛත්‍රී භාවනාව කරන්න ඕන. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න ඕන. මෛත්‍රී නිමිති හදාරන්න ඕන. ඒ වගේම කර්මය ස්වකීය කොට හිතන්න ඕන. කේන්තිය පාලනය කරගන්න බැරි අය. ඒව දීර්ඝ වශයෙන් විස්තර කරන්න වෙලාවක් නැහැ. කම්ම යෝනි, කම බඳු, කම පටිසරණ, යම් කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතායති. මම කර්මයෙන් හටගත්ත කෙනෙක්. කර්මය නෑ කරගත්ත කෙනෙක්. කර්මයෙන් තමයි මං ඉපදිලා තියෙන්නේ. කර්මය තමයි මගේ ජීවිතයට බලපාන්නේ. කර්ම විපාක වලින් මට බේරෙන්න බෑ. අන්න එහෙම නැවත නැවත හිතන කෙනාට පුළුවන් තරහ අඩු කරගන්න. ව්‍යාපාදයේ එයාගේ ජීවිතෙන් එතකොට ඒ උපක්ලේශය අඩු වෙලා යනවා. ඊළඟට පෙන්නනවා නුවණින් නිතරම සලකා බලන එක. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න එක. එතකොට නුවණින් සලකා බලනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යවේක්ෂාව මේ කියන්නේ. කෑම කන්න ගියාම ප්‍රමාණයට ආහාර ගන්න ඕන මං. අනවශ්‍ය අපත්‍ය දේන් වළකින්න ඕන. ඇඳුම් අඳින්න ගියාම අනවශ්‍ය විදියට මම ඇඳුම් පාවිච්චි කරන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒව එපා කියලා තියෙනවා. එතකොට මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය? ජීවත් වෙන්න තමයි මම ඇඳුම් අඳින්නේ. ජීවත් වෙන්න තමයි මම ආහාර ගන්නෙ. ජීවත් වෙන්න මට රැකවරණය සඳහා මැසි මදුරුවන්ගෙන් බේරෙන්න තමයි මම ගෙයක් හදන්නේ. වාහනයක් ගන්න මගේ පහසුව සඳහා, ලෝකෙට පෙන්වන්න නෙවෙයි. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒක තියෙන කෙනාට ද්වේෂය අඩුයි. තරහ පාලනය වෙනවා. මෛත්‍රී සහගත හිතකින්ම එයා ජීවත් වෙන්නේ. එතකොට කල්යාණ මිත්‍ර සේවනය මෙතෙන්දිත් අදාළයි. ව්‍යාපාදය නැත්තම් නැති කරගන්න බෑ තරහව. ඒ වගේම තමයි ව්‍යාපාදය දුරු වීමට ඉවහල් වෙන කතා නිතර නිතර අහන එක කියන එක. ඊළඟට සිත කෙලෙසෙන උපක්ලේශය හැටියට පෙන්නනවා තීන මිද්ද දෙක. දැන් මේ පොඩි ළමයි බණ අහනවනේ. හිතට කම්මැලි කම ආවොත් පුළුවන්ද උසස් පෙළ කරන්න? සාමාන්‍ය පෙළ කරන්න පුළුවන්ද? ශිෂ්‍යත්ව විභාග සමත් වෙන්න පුළුවන්ද? බෑ. එතකොට කම්මැලිකම කියන්නේ අකුසල චේතනාවක්. තීන මිද්ද ඉස්සෙල්ලාම මේ රෝගේ හටගන්නේ සිතේ සහ සිතුවිලිවල. ඊට පස්සේ කයටත් යනවා. එයාගේ ජීවිතය එතනින්ම අවසාන වෙනවා.
කාටවත් බේරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක උපක්ලේශයක්. මේකෙන් මිදෙන්න. මහණෙනි සිතේ සහ සිතුවිලි වල මැලි බව සිතට කිලුටක්. කිලුටු වෙලා යනවා මේ ප්‍රභාස්වර සිත. මැලි බවෙන් කිලිටි වෙච්ච සිත මෘදු කරන්න බෑ. වැඩ කටයුතු වල යොට්ට යෝග්‍ය කරන්න බෑ. ඒ සිත පිරිසිදු නෑ. අරමුණෙහි රැඳෙන්නේ නෑ. බිඳිලා යනවා. ආශ්‍රයන් නැති කිරීම පිණිස ඒ සිත එකඟ කරන්න බෑ. එතකොට කම්මැලිකම කියන එක හරි දරුණු එකක්. ඒක නැති කරන්න පුළුවන් කුසල ධර්මයන්හි නොඇලීම ඔන්න එක හේතුවක්. කම්මැලිකම එන්න. අලස බව. ඒ වගේම කම්මැලිකම මෙම්ම ඇඟ මැලි කැඩීම. වැඩිපුර ආහාර ගැනීම. සිතේ අකර්මන්නේ බව. මේ ටික ඔක්කොම බලපානවා කම්මැලිකම එන්න. එතකොට කම්මැලිකම දුරු කරන්න කැමති කෙනා ශරීරය මහත් කරගන්න හොඳ නැහැ අනවශ්‍ය විදියට. වැඩිපුර කණ්ඩ බොන්න හොඳ නැහැ. ශාරීරික අභ්‍යාසවල නිරත වෙන්න ඕන. කය කර්මන් භාවය රැක ගන්න ඕන. නිරන්තරයෙන් ඔය කියන ආරද්ධ වීරය හිත තුල ඇති කරගෙන අරඹන ලද වීරයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. එහෙම වුණාම මේ කියන උපක්ලේශය දුරු කරගෙන ප්‍රබුද්ධ මනසකින් ඔබේ වැඩ කටයුතු කරගන්න ඔබට ශක්තිය ලැබෙනවා. උද්දච්ච කුක්කුච්චය තමයි ඊළඟ එක. උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ අලු ගොඩකට ගලක් ගැසුවට පස්සේ ඇතිවන කැළඹීම වගේ අපේ සිත තුල හටගන්න කැළඹුණු ස්වභාවය. ඒ කියන්නේ නොසන්සුන්කම කියන එකයි. නොසන්සුන්කම ලේසියෙන් නැති කරන්න බෑ. අරහත් මාර්ගයේදී තමයි නැති වෙන්නේ. එතකොට බලන්න අපි සෝවාන් අයටත් වඩා පහලින් ඉන්න අය අපි මොනතරම් නොසන්සුන්කමක් අපේ හිතේ ඇද්ද? ඒ නොසන්සුන්කම කියන්නේ සිතට කිලුටක්. මහණෙනි උද්දච්ච කුක්කුච්චේ සිතට කිලුටක්. නොසන්සුන් බවින් කිලිටි වෙච්ච සිත මෘදු කරන්න බෑ. වැඩ කටයුතු වලට යෝග්‍ය කරන්න බෑ. ඒ සිත පිරිසිදු නෑ. අරමුණෙහි රැඳෙන්නේ නෑ. බිඳිලා යනවා. ආශ්‍රවයන් නැති කිරීමට කිසිසේත් මේ සිත යෝග්‍ය නෑ. එතකොට එහෙමනම් උද්දච්ච කුක්කුච්චය නොසන්සුන් බව නැති කරන්න ඕන. පුළුවන් වේද එහෙම හිතන පළියට නැති කරන්න? බෑ. ඒකට අදාළ මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කරොත් තමයි නැති වෙන්නේ. ධර්මයේ පිළිබඳ බහුශ්‍රුත බව තමයි එක. එතකොට ධර්මයේ පිළිබඳ බහුශ්‍රුත බව තියෙන කෙනාට පුළුවන්කම ලැබෙනවා ඔය කියන නොසන්සුන්කම නැති කරගන්න. එතකොට ධර්මයේ පාඩම් කරන්න වෙනව ඔබට. ඔබ හිතන් දෙපා ඔබේ සිතේ තියෙන නොසන්සුන්කම ඔබට නැති කරගන්න පුළුවන් වෙයි කියලා මොන්නතරම් ධනය හම්බ කරත්. ඔබ ට්‍රිලියන ගණන් හෙව්වත් සිත තුල තියෙන නොසන්සුන්කම නැති වෙන්නේ නැහැ. ඒ ඔබ සොයන්න ඕන ධර්මඥානය. ධර්මයට යොමු වෙන තරමට ඔබ ඊටාම සැනසීමෙන් යුක්ත කෙනෙක් වෙයි. ඔබේ ලෞකික ජීවිතය තුළ ඔබ ඉතාම උදාර විදියට හැසිරෙන කෙනෙක් වෙයි. එතකොට කැප අකැප තැන් පිළිබඳ සැක තැන් විචාරා දැන ගැනීම. ඒ කියන්නේ පව් මොනවද, පින් මොනවද, කුසල් මොනවද, අකුසල් මොනවද, කුමක් කිරීම සැප පිණිස හේතු වේද, කුමක් කිරීම දුක් පිණිස හේතු වේද කියලා ධර්මය තුළ නැවත නැවත සොයන්න ඕන. මේ උද්දච්ච කුක්කුච්චය නැති කරගන්න කැමති අය, නොසන්සුන් බව නැති කරගන්න කැමති අය එහෙම තමා තුළ පරේෂණයක ජීවත් වෙන්න අවශ්‍යයි. අනිත් එක තමයි විනය. විනය කියන්නේ සීලය. අනිවාර්යෙන් පන්සිල් රකින්න ඕන. තම්මංගේ බිරිඳ ඉක්මවා යන්න නරකයි. ස්වාමියා ඉක්මවා යන්න නරකයි. එහෙම ගියොත් ජීවිතේ අවසානයේදී සිහිවිකල් වෙලා නිරේ යන්න වෙන්නේ. ඔබේ පින්බර අම්මා තාත්තා දීපු ජීවිතය ඔබට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ හැමුණොත්. ඔබ නිකාම නිකන් මේ මනුෂ්‍ය ජීවිතය ගත කරා විතරක් වෙයි. එතකොට නුවණින් වයසින් වැඩිහිටි තෙරවරුන් ඇසුරු කිරීම. ඒ කියන්නේ ඇත්තටම ධර්මය දන්න අය. දැන් අද ගොඩක් ස්වාමීන් වහන්සේලා ඉතින් බණ දහම් ඉගෙනගෙන ඉන්න අය ගොඩක් අඩුයි. ධර්මයත් එක්ක ඉන්න අය නිතර ඇසුරු කිරීමෙන් අපිට පුළුවන්කම ලැබෙනවා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න. උද්දච්ච කුක්කුච්චේ ප්‍රහීණය කළ අය ඇසුරු කිරීම හරි අමාරුයි හොයාගන්න. අද වගේ කාලෙක නම් මං හිතන්නේ එහෙමයි හොයාගන්න පුළුවන් වෙයි කියලා. සතර ඉරියව්වේදීම උද්දච්ච කුක්කුච්චයට ප්‍රතිවිරුද්ධව කතා කිරීම. ඒ කියන්නේ නොසන්සුන් බව නැති කරගන්න හතර ඉරියව්වේදීම උත්සාහ කරන එක. මොනවද සතර ඉරියව්? දැන් ඔබ එක ඉරියව්වකිනේ වාඩි වෙලා ඉන්නවා. සිට ගන්නවා, ඇවිදිනවා, නිදිනවා. ඔය ඉරියව් හතර තමයි අපි මැරෙනකම් පවත්වන්නේ. ඒ ඉරියව් හතරෙදිම ඔබට පුළුවන් නම් නොසන්සුන් බව නැති කරගෙන ඉන්න ඔබ උදාර චරිතයක් බවට පත් වෙයි. ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. බුද්ධාදී අටතැන්හි සැකයට කියනවා අපි විචිකිච්ඡාව කියලා. මේකත් සිතට උපක්ලේශයක්. හිත අපිරිසිදු වෙනවා. කිසි වැඩක යොදවන්න බෑ සැකය ආවොත්.
එතකොට ධර්මය පෙළ සහිතව අරුත් සහිතව ඉගෙන ගන්න ඕන සැකේ නැති කරන්න බෑ නැත්තම් බුදුරජාණන් වහන්සේ ධර්මය සංගයම් මෙලව පරලව චතුරාර්ය සත්‍ය කර්මය කර්මඵලය පිළිබඳ දිගට දිගට අපිට වයසට යනකොට සැක පහළ වෙන්න පටන් ගත්තොත් අපේ ජීවිතේ එතනදිම අහු වෙනවා දුගති සුනාමියට වළක්වන්න බෑ කාටවත් ඒ කාලේදී ඉන්ද්‍රියන් දුර්වල නිසා බණ දහම් හිතේ පිහිටන්නේත් නැහැ ඒ නිසා තරුණ කාලෙම බුදුරජාණන් වහන්සේ ධර්මය සංගයා කෙරෙහි තියෙන සැකේ නැති කරගන්න ඔබ මේ ධර්මයේ ඉගෙන ගන්න කියලායි මම යෝජනා කරන්නේ නැතුව ඔබට වෙන කිසිම පිළිසරණක් නැහැ ධර්මය පෙළ සහිත අරුත් සහිතව කටපාඩම් කරන්න කියලා කියන්නේ දැන් මේ බුද්ධ ශාසනයේ පරියත්ති පටිපත්ති ප්‍රතිවේද කියලා මේ තුනක් තියෙනවා මට ටිකක් වේගෙන් කතා කරන්න වෙනවා මේ කරුණු ටික ඔක්කොම කියන්න ඕන නිසා මේ ගුවන් කාලේ කෙටිනේ එතකොට පරියත්ති කියන්නේ බුද්ධ වචනේ කටපාඩම් කරන එක ඒක මේ හාමුදුරුවරුන්ට විතරක් අයිති එකක් නෙමෙයි ගිහි අයත් එහෙම කරන්න ඕනේ දැන් බලන්නකො කුමාරතුංග මුනිදාසේ බිහි වෙන්නේ කොහමද බුද්ධ වචනේ කටපාඩම් කරපු නිසා නෙමෙයිද කොහොමද ඒ අභාෂාඥයෙක් වෙන්නේ තනි කරම මේ බුද්ධ වචනේ කටපාඩම් කරපු නිසා මහා පඬිවරු බිහි වෙන්නේ කොහමද 6 වෙනි වීර පරාක්‍රම බාහු බිහි වෙන්නේ කොහමද මහා ගිහි උගත්තු බිහි වුණේ කොහමද ත්‍රිපිටකයෙන් ඒ ඔක්කොම බිහි වුණේ වෙන කොහෙන්වත් නැවේ ඒ නිසා ඔබේ ජීවිතේට නැති දෙයක් නැහැ ධර්මයේ තුල හොඳට මතක තියාගන්න ධර්මයේ තුල හැම දෙයක්ම තියෙනවා ඒ නිසා ඒක ඉගෙන ගැනීම ඔබ සතු වගකීමක් ඔබේ අම්මා තාත්තා වෙනුවෙන් ඒක කරන්න රත්නත්‍රයේ කෙරෙහි කරුණු විමසා දැන ගැනීම ඒ කියන්නේ සූවිසි ගුණය හොඳට පාඩම් කරගන්න ඕන බුදු ගුණ නමය දහම් ගුණ නමය සංග ගුණ නමය හොඳට ඉගෙන ගන්න වෙනවා ඊළඟට විනයෙහි ප්‍රගුණ වීම විනයත් ඉගෙන ගන්න ඕන සූත්‍ර විනය අභිධර්මයේ කියලා වෙනම තියෙනවා විනය කියලා කියන්නේ කය වචන දෙකේ සංවරකම මනසත් සංවර කරන්න භාවනා කරන්න ඕන නැත්නම් අපිට විචිකිච්ඡාව නැති කරන්න බෑ ඒ වගේම නිතරම තෙරුවන් ගුණ මිශ්‍ර ධර්ම කතා ඇසීම තුනුරුවන් පිළිබඳ යලි යලි අධ්‍යයනය කිරීම නැත්නම් විචිකිච්ඡාව නැති කරගන්න බෑ සිත තුල සැකය එන්න ගන්නවා දිගින් දිගට වයසට යනකොට වැඩි ඒක ස්නායු දුර්වලතාවයත් එක්ක සමහර වෙලාවට gedare ඉන්න බිරිඳවත් විශ්වාස කරන්න බැරි වෙනවා යාට. දරුවෝවක්වත් විශ්වාස කරන්න බැරි වෙනවා. මොකද ධර්මයෙන් ගොඩ නැගිච්ච නිසක බවක් එයාගේ ජීවිතය තුළ කවදාවත් ගොඩ නැගිලා නැහැ. සමහර වෙලාවට ව්‍යාපාරික ආයතනවල ඉන්න කවුරුවක්වත් එයා විශ්වාස කරන්නේ නැහැ. මුළු ලෝකෙම සැක කරන්න ගන්නවා. එතනම නිරයට අවශ්‍ය මාර්ගය හැදෙනවා. ඒ නිසා මනසට ඒ වැඩේ කරන්න එපා. ඔබේ දෙමව්පියෝ ඔබව සකස් කරගත්තේ ගොඩක් මහන්සි වෙලානේ. ඒ නිසා දැන් ඔය ඔබට පුළුවන් නම් කියවන්න මට මේ ගුවන් කාලය තුළ මේ ඔක්කොම පහදන්න පුළුවන් වේද කියන එක සැකසහිතයි ජාතක පොතේ තියෙනවා බිස කියලා ජාතකයක් ඒ බිස ජාතකේ හරිය ලස්සනයි බරණැස් නුවර 80 කෝටියක් ධනෙ තිබිච්ච සිටු පවුලක් ඒ ගෙදර කවුද හිටියේ සහෝදරයෝ 7 දෙනයි සහෝදරියක් 16ක් 16 යාළුවෙක් මේගොල්ලෝ මොකද කළේ දෙමව්පියන්ගේ අභාවයෙන් පස්සේ 80 කලක් ධනෙ දුගී මගී යාචකාදීන්ට දන් දීලා ඔක්කොම එක වනගත වුණා. මහන වුණා. අද වගේ කාලෙක නම් සිටු පවුලකට හිමි හිතන්නවත් බෑ. එහෙම දෙයක් කරන්න පුළුවන්ද ඔබට? අහසට පොළොවයි වගේ වනගත වුණානේ ඉතින් මේගොල්ලෝ ඔක්කොම වනගත වුණා. බෝසතාණන් වහන්සේ මොකද කරේ නංගි දාසියයි බෝසතාණන් වහන්සේ අර පන්සලේ තියලා අනිත් 8 දෙනාම යනවා පළවැල නෙලන්න. ඉතින් ඔය කොච්චර ධර්මයේ දැන අය වුණා. කාම විතරක පහළ වෙලා ඉතින් ෂණිකව නොමග යන්න පුළුවන්. සෝවාන් වෙලා නැත්තම් අපි කවුරුවත් විශ්වාස කරන්න බෑනේ. ඒක තමයි මේ ප්‍රත්‍යඥ ගතියේ හැටි. හරි දරුණුයි මේක. ඉතින් මේගොල්ලෝ දැන් පළවැල නිලන්ඩ ගිහිල්ලා 80 කෝටිය ධනෙ අතෑරලා ගිහිල්ලා මේගොල්ලෝ කැලේ මොනවද කරන්නේ? කෑකෝ ගහගෙන රණ්ඩු කරනවා, කෑ ගහනවා, හරියට වනහන්තරේ කඩපුලක් වගේ වුණා. බෝසතාණන් වහන්සේ ගෙඩිය ගහලා ඔක්කොම කැඳෙව්වා. කැඳවල කිව්වා අපි මේ 80 කෝටිය ධනෙ අතෑරලා දාලා මේ කැලේට ආවේ මොකටද? ධ්‍යාන වඩාගෙන බ්‍රහ්ම ලෝකයන් ඩාවේ. ධ්‍යාන උපදවාගෙන. අහසින් යන මිනිස්සු වෙන්න ආවේ අපි. දැන් අපි මොනවද මේ කරන්නේ? ඕගොල්ලන්ට ඒ වැඩේ කරන්න බෑ. ඕගොල්ලෝ පන්සලේ ඉන්න භාවනා කරන්න. මම ගිහිල්ලා පණවැන්න නෙලන් ඉන්නම් කිව්වා. ඉතින් ඊට පස්සේ ඒකට කැමති වුණ නැහැ මේගොල්ලෝ 8 දෙනා වෙන වෙනම පළවැල නෙලන් බෙදාගෙන වෙනස් කරගත්ත ක්‍රමේ. තනියම යන්න. ඔක්කොම ගියාමනේ කතා කරන්නේ. ඊට පස්සේ ඒකත් නතර කරලා මේ ඒගොල්ලෝ ඒ ආසන්නේ තිබිච්ච පොකුණක තිබිච්ච නෙළුම් අල ටික ගලවගෙන ඇවිල්ලා අර ගල උඩ තියලා මේගොල්ලන්ට බෙදනවා. මේ 11 දෙනාට බෙදලා ඒව වළඳලා
මේකළු භාවනා කරන මේ අබුද්ධ උත්පාද කාලේ. ඉතින් ටික දවසක් යනකොට සක්‍ර දේවේන්ද්‍රය බැලුව මේකළු හරි සිල්වත්. සක්‍රයට ඉන්න බෑ රාසනේ ඉතින් රත් වෙනවා සාමාන්‍ය සක්‍ර දේවේන්ද්‍රයා ඒ වගේ වෙලාවක සිල්වතුන්ට ඇවිල්ලා උදව් කරන්න ඕන. ඒගොල්ලන්ට සුඛ විහරණය සලසන්න ඕන. උපස්ථාන කරන්න ඕන. ඒගොල්ලන්ගේ දුක සැප බලන්න ඕන සක්‍රයාගේ වගකීම ඒක. එයාට ඉන්න බෑ. එයා නිකන් ඇවිල්ලා බැලුව සමච්චලයට මේගොල්ල මොනවද කරන්න කියලා. එයා දන්නේ නැහැ මේගොල්ල සිල්වත් කියලා. ඇවිල්ලා මේ බැලුව මේගොල්ලන්ගේ තියෙන දේවල් එහෙම ලේසියෙන් හොයන්න බෑ. ආරණ්‍ය සේනාසනයකනේ මොනවා කරනවත් දන්නේ නැහැ. ඒ නිසා මොනවා හරි දෙයක් උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕන කියලා අර නෙළුම් වල කොටස් මෙහෙම බෙදනවනේ බෝසතාණන් වහන්සේගේ එක හැංගුවා. පළවෙනි දවසේ ඉතින් හිතුවා අමතක වෙන්න ඇති මේගොල්ලන්ට. දෙවැනි දවසෙත් හැංගුවානේ. මගේ වරදක් වෙන්නේ නැති මොකක් හරි. කලකිරීමක් වෙන්නේ නැති කියලා ඇහුවනේ. අපි නම් එහෙම වෙයිද? ඒක වෙහෙලක් නැති වෙනොත් ගෙදර ඉඳලා ඉවරයි නේ. එහෙම වෙන්නේ. තුන්වෙනි වේලෙදිත් ඒත් බැලුවා. මෙයා බැලුවා දැන් දවස් තුනක් ඉන්න බෑ. ඔක්කොම කැඳෙව්වා. කැඳවල ඇහුවා ඕගොල්ලෝ මට කන්න දෙන්නේ නැති මොනවා හරි මගේ වරදක්ද? ඊට පස්සේ මේ ඔක්කොම ගුවා නෑ. අපි ඔබ වහන්සේගේ පංගුව තමයි ඉස්සෙල්ලාම බෙදන්නේ. කවුරුත් එක්ක එකතු වෙලා කිව්වා අපි ශාප කරමු එහෙනම්. කවුද මේ හොර කවුරුවත් හොරකම් කරලා නැහැ නේ දැන් ඔක්කොම කියනෝ නෑ කියලා. ශාප කරමු කිව්වා. ශාප කරන්න පටන් ගත්තානේ. දැන් බලමු මොකද්ද මේ ශාපය කියන්නේ. හරි පුදුම හිතේ ඔබට. මේ ධර්මයේ මන් දන්නේ ඔබ මීට කලින් අහලා තියෙනවද කියලා. එහෙම අහලා තියෙනවා නම් මට ගොඩක් සතුටුයි. ජීවිතය ගැන දැනගන්න හොඳම ජාතකයක් බිස ජාතකය. දැන් පළවෙනි සහෝදරයා ඉස්සරහට ඇවිල්ලා කියනවා මෙහෙම. අස්සං ගවං රජතං ජාත රූපං හරියංච සෝ ඉදලා ලබතං මනාපං පුත්තේහි ධාරේහි සමංගි හෝති බිසානිතේ බ්‍රාහ්මණ සෝ අහාසි. ගුරුතුමනි ඔබගේ නෙළුම් අල පංගුව සොරාගත් සොරාට අශ්ව ගව රන් රිදී සම්පත් නොඅඩුව ලැබේවා. රූමත් ප්‍රියමනාප භාර්යාවන් ලැබේවා. අඹුදරුවන් ලැබේවා. ඔන්න එයාගේ ශාපය. එයා ශාප කරාම අනිත් අය ඔක්කොම කියන්න ගත්තා අයියෝ ඒ තරම් දරුණු විදියට ශාප කරන්න එපා. ඊළඟට ශාප කරන කෙනා ටිකක් අඩුවෙන් ශාප කරන්න කියලා ඉල්ලීමක් කරා. අනිත් කෙනා ඔන්න ආව ඉස්සරහට. එයා කියනවා මාලංච සෝ කසීක චන්දනංච ධාරේතු පුත්තාස බහූ භවಂತಿ කාමේසු තිබ්බං කුරුතං අපේක්කං බිසානිතේ බ්‍රාහ්මණයෝ අහාසි. ගුරුතුමනි ඔබගේ පංගුව සොරාගත් සොරා මල් ගඳ විලවුන් කසීරට සඳුන් දරන කෙනෙක් වේවා. ඒ හොරාට අඹුවෝ දරුවෝ ලැබෙත්වා. කාමයන්ගෙන් කාමයන් ගැන තියුණු ඇල්මක් ඇති වේවා කියලා එයා ශාප කරා. මොනවද ප්‍රාර්ථනා කරේ? කසීරට සඳුන් හොඳම සුවඳ වර්ග භාර්යාව ගොඩාක් හම්බෙන්නේ කියලා. හොඳ දරු ඔක්කොම සංවේගයට පත් වුණා වටේ ඉඳපු අය ඔය විදියට ශාප කරන්න එපා. ඔය තරම් දරුණු විදියට ශාප කරන්න එපා කියලා අනිත් අය කෑ ගහන්න ගත්ත. දැන් ඒගොල්ලන්ට බයයි මෙතන කවුරු හරි මේ වැඩේ කරලා ඇති කියලා. මොකද එයාට මේ ශාපේ වදිනවනේ. ඊළඟට ඔබට දැන් මේවා කියනකොට බෝධිය ළඟ එහෙම ගිහිල්ලා කියපුව මතක් වෙනවා නැද්ද සමහර විටනේ? බෝධියට ගිහින් කියපු ඉල්ලීම් ඒවා ඇත්තටම මොනවද අපි ආශිර්වාදයක් දෙය කරලා තියෙන්නේ? ශාපයක්ද කරලා තියෙන්නේ කියන එක ඔබට හිතෙයි. සැබෑම යථාර්ථවාදී ජීවිතයක ලක්ෂණයි අපි මේ කතා කරන්නේ. අපි මේ හිතන අනාර්ය පරේෂණ නෙවෙයි මේවා. මේවා ආර්යන්ගේ ජීවිත තුල තියෙන උදාර ගති. අපිට සමහර වෙලාවට මේවා හිතන්නවත් බෑ. ඊළඟ කෙනා ඇවිල්ලා මොකද කියන්නේ? ගුරුතුමනි ඔබගේ පංගුව සොරාගත් සොරා මට පාලියෙන් කියනකොට වෙලාව යන නිසා අපි සිංහලෙන්ම කියමු. ගුරුතුමනි ඔබගේ පංගුව සොරාගත් සොරා බොහෝ ධනය ඇති ප්‍රසිද්ධ ඉඩකඩම් ඇති ව්‍යාපාරික වැවිලිකාරයෙක් වේවා. ඔහු බොහෝ පුත්තු ඇති ගෘහපතියෙක් වේවා. සකල කාමයන්ගෙන් ආඩ්‍ය වේවා. වයස නොතකා ගෘහ කර්මාන්ත කරන්නෙක් වේවා. කොහොමද? තව බය වුණා කට්ටිය. දැන් මේ එන්න එන්න එක එක්කෙනාගේ ශාපේ එන්න එන්න මොකද්ද වෙන්නේ? හරි දරුණුයි. ඒගොල්ලෝ කියනවා ඔය තරම් දරුණු විදියට ශාප කරන්න එපා. එහෙම ශාප කරන්න එපා. ඇයි ඔච්චර දරුණු විදියට ශාප කරන්නේ? මේ පුංචි දෙයක් නේද කියලා අනිත් අය සංවේගයටපත් වුණා මෙහෙම කරනකොට. දැන් ඒගොල්ලෝ මේ ශාප කරගන්නවා. අනිත් කෙනා ඇවිල්ලා කියනවා ගුරුතුමනි ඔබගේ පංගුව සොරාගත් සොරා
අනුන් පෙළන රජෙක් වේවා බලවත් ප්‍රසිද්ධ අධිරාජ්‍යයක්ම වේවා සියලු පොළවට ඒක නායක සක්විති රජෙක් වේවා චක්‍රවර්ති රජකම ප්‍රාර්ථනා කළා ඒක ඊට වඩා භයානකයි ඔය තරම් දරුණු විදියට සාප කරන්න එපා 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 කියලා නැවත නැවත කවුරුත් සංවේගයෙන් අඬා අඬා කෑ ගහන්න ගත්තා ඊළඟ කෙනා ඇවිල්ලා කියනවා ගුරුතුමනි ඔබගේ පංගුව සොරාගත් සොරා රාග සහිත දක්ෂ දෛවඥයෙක් වේවා ඔහු කීර්තියෙන් ධනයෙන් වැඩේවා රජුගේ අතවැසියා වේවා නිකම්ම නෙවෙයි දෛවඥයෙක් වෙන්නේ රාගය සහිත රජතුමාගේ සමීපම රජතුමාගේ ප්‍රසාදය හම්බෙන කෙනා බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒකත් දරුණුම සාපයක්. ඊළඟ කෙනා කියනවා දැන් ඔය විදියට එතන ඉඳපු සියලු දෙනා සාප කරා. එහෙම සාප කරගෙන යනවා දැන්. ඊළඟ කෙනා ඇවිල්ලා කියනවා ගුරුතුමනි ඔබගේ පංගුව සොරාගත් සොරා චතුර්වේදය හදාරන්නෙක් වේවා. සකල ලෝකයා ඔහු සිල්වතෙක් යයි සිතා සලකත්වා. සකලලෝ වැස්සෝ ඔහු පුදත්වා බ්‍රාහ්මණෙක් අවුරුදු 40ක් ඉගෙන ගන්නවා චතුර්වේදයේ ඍග් යජු රතරවන් සාමවන් ඊට වඩා දුකක් නැහැ ඉතින් ඒ තරම් ඉගෙනගෙනත් යන්නේ කොහෙද නිරයට යන්නේ තනිකර මිත්‍යා දෘෂ්ටි තමයි ඒ අවුරුදු 40ක් ඉගෙන ගන්නෙ එතකොට ඒක ජීවිතේට ලොකු සාපයක් ලොකු උපක්ලේශ ගොඩක් ඒකම එයාගේ ජීවිතේ නිරයට යන්න හේතු වෙන නිසා තමයි මේ ඔක්කොම ප්‍රාර්ථනාවන් කරන්නේ ඊළඟ කෙනා අවිල කියන ගුරුතුමනි ඔබගේ පංගුව සොරාගත් සොරා ධන ධාන්‍ය දරදී ආදීන් ආඩ්‍ය සක්‍රියා විසින් පුදන ලද ගමක් මෙන් සමෘද්ධිමත් ගමක අයිතිකරුවෙක් වේවා ගම්පතියෙක් වේවා කියලා එයා සාප කරා. එහි ඇලීම අත් නොහැරම ඔහු මරණයටපත් වේවා කියලා සාප කරා. ඉතින් දැන් මේවා කියද්දි අනිත් අය කෑ ගහනවා. කෑ ගහලා ඉතින් විලාප තියනවා ඔය විදියට සාප කරන්න එපා ඔය දරුණු විදියට සාප කරන්න එපා කියලා. ඊළඟට ඔන්න අනිත් කෙනා එනවා. ගුරුතුමනි ඔබගේ පංගුව සොරාගත් චෞරිය මේ මුළු ලෝම දිනු අගරජෙකු 11000ක් ස්ත්‍රීන්ට ප්‍රදාන කොට තබා ගනීවා. ඇය ස්ත්‍රීන්ට අග්‍ර වේවා. කවුද මේ සාපය කරේ නංගි? එයා ඇවිල්ලා කියනවා ඔයා ඔබ වහන්සේගේ පංගුව කවුරු හරි හොරා ගත්තා නම් චක්‍රවර්ති රජතුමාට ඉන්නව 11000ක්. ඒ කියන්නේ 16000ක් ඉන්නව ස්ත්‍රීන්. ඒ 16000ටම ඔයා රජින බවට පත් කරගනීවා කියලා. ඊට වඩා දෙයක් තියද අපි කටින් එහෙම කරලා ඕවා නේද ප්‍රාර්ථනා කරේ. ආපස්සට යන්න වෙනවා ජීවිතේනේ. සේරම අපිට වැරදුනාවක්ද? පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා ටිකක් හැබැයි. නේ ලොකු ප්‍රශ්නයක් මේකනේ. සෑහෙන කල්පනා කරන්න වෙනවා. මොකද්ද මේ කියන්නේ කියලා. මේක ඔබ පටලවා ගන්න එපා. මේක අනාර්ය පරිේශණය නෙවෙයි මේ. මේක ආර්ය පරිේශණය. ජීවිතේ පිළිබඳ සැබෑම විමුක්තිය හොයන මාර්ගයයි මේ. ඒ අයගේ ආකල්පයි මේ කතා කරන්නේ. ඊළඟට මෙහෙකාරිය හිටියන් ඉතින් දාසිය කිව්වහම මොකක්වත් දන්න කෙනෙක් නෙවෙයි. එයා මොකද කියන්නේ? එයා කියනවා ගුරුතුමනි ඔබගේ පංගුව සොරාගත් චෞරිය එක්රැස් වූ තාපසවරුන් මැද කිසි පැකිලීමක් නැතිව ආහාර අනුභව කරන තැනැත්තියක් වේවා. ලාභය නිසා කුහකකම් කරන්නියක් වේවා. ඒකනම් ටිකක් ශාපයක් වගේ තමයි. සාමාන්‍යයෙන් දාසියකට තමන්ගේ ස්වාමියා ඉදිරියේ කෑම කණ්ඩ වෙනවා කියන එක අමිහිරිම දෙයක් කියලා තමයි ධර්මයේ පිළිගන්නේ. ඒ නිසා එහෙම ශාපයක් කරා එයා. ඊළඟට එතන හිටියා මේ ඒ ආරණ්‍යයට අධිග්‍රෝහිත වෙච්ච රුක් දෙවියෙක්. එයත් පැත්තකට වෙලා බලන් ඉඳන් එයයිතුත් ශාප කළානේ. රුක්ෂ දේවතාවෙක් හිටියා එතන. එයා මොකද කියන්නේ? ගුරුතුමනි ඔබගේ පංගුව සොරාගත් ඒ හොරා කජංගලානම් නගරයේහි නව කර්මාන්ත ඇති මහා විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් වේවා. ඒ එක කවුලුවක වැඩ අවසන් කිරීමට එක් දිනයක් ගත වේවා කියලා ප්‍රාර්ථනා කළා. මොකද එයා කලින් විහාරාධිපති කෙනෙක්. එයා දන්නවා කජංගලා නගරේ විහාරාධිපති වෙලා ඉඳෙද්දි ඒ පරණ පන්සල වෙනුවෙන් එයා කොච්චර දුක් විඳද කියලා. එයා සාප කරා එහෙම. කජංගලා කියන නගරේ පැරණි පන්සල් තමයි තියෙන්නේ. ඒ පන්සලක විහාරාධිපති වෙන්න කියලා ප්‍රාර්ථනා කළා මේ පංගුව හොරකම් කරපු කෙනා. අපිට නම් ඕවා හරි මැණික්. ඉතින් මේ ඔක්කොම සක්‍රිය පැත්තකට වෙලා දැන් බලන් ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. එයාට හරි පුදුමයි. එයා තූස්නිම් භූත වෙලා බලාගෙන ඉන්නව මොනවද මේ වෙන්නේ කියලා කල්පනා කර කර හිටියා.
ඊට පස්සේ එතන හිටියානේ ඇතෙක් ඒ ඇතත් එතෙන්ට අධිග්‍රහිත වෙච්ච අර තාපසයන්ට උදව් කරන උපස්ථාන කරන හස්තියෙක් ඒ අපශාප කරානේ එයා මොකද කියන්නේ ගුරුතුමනි ඔබගේ පංගුව සොරා සොරකම් කළ සොරා දම්වැල් වලින් සයතැනකින් සය ස්ථානයකින් බැඳලා නගරයට රැගෙන ගොස් හෙන්ඩු වලින් එන එන තබා වැඩ ගනිමින් තබා ගනීවා කියලා දැන් ඇත්තු ඉතින් එහෙම ගමට ගෙනියන ඇතා සැප විඳිනවයි කියලානේ අපි හිතන්නේ නේද ඒක ඒ සැපක් නෙවෙයි ඒක පුදුම දුකක් එතන තව හිටියන්නේ රිලවෙකුත් අයිකුන්ටගේ ගියතින් පැනපු එයත් සාප කරා ඒ ඒ එයත් ඒ ආරණ්‍යයට ඇවිල්ලා ඒ මේ ඍෂිවරුන්ට උදව් කරමින් හිටියේ එයා කියනවා මෙහෙම ගුරුතුමනි ඔබගේ පංගුව සොරකම් කළ සොරා එලවරා මාලය පළඳවපු කන් විද ඊයම් ආවරණ පළඳවපු සර්පයා ඉදිරියේ නිතර නටන අහිකුණ්ඩකයෙකුගේ රිලවෙක් බවට පත්වේවා කියලා සාප කළා. ඉතින් දැන් මේ ටික අවසානයේදී හරි පුදුමයි මේ 13 දෙනාම ওই විදියට සාප කරාට පස්සේ ශක්‍රදේවේන්ද්‍රයා ඉස්සරහට ආවා. ඇවිල්ලා ශක්‍රදේවේන්ද්‍රයා ප්‍රශ්නයක් අහනවා මේක හරි පුදුම දෙයක්. මේ තවුසන් විසින් මේ විදියට හිතන දේවල් ලෝකයා උතුම් කරලා සලකන දේවල් වස්තුකාම ක්ලේශකාම මේවා මිනිස්සුන්ට මැණික් මිනිස්සුන්ට සම්පත් මේ තරම් සම්පත්තියක් නැහැ මේ ආර්යයන් වහන්සේලා මේ විදියට මේවා පිළිකුල් කරන්නේ ඇයි මොන හරි ගැටලුවක් තියනවාද කියලා එයාට ප්‍රශ්නයක් ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මට සමා වෙන්න ඔබ වහන්සේගේ පංගුව මම තමයි හැංගුවේ මට ලොකු ගැටලුවක් තියෙනවා ඊට සමාව ගන්න කලින් මේ තරම් මේසා මිනිස්සු මේවට ඇලිලා වහල් වෙලා මුළු ජීවිතේම මේක කරගත්ත අය මෙහෙම ප්‍රාර්ථනා කරන දේවල් ඔබ වහන්සේලා මොකද මෙහෙම හිතන්නේ කියලා ඇහුවා ඊට පස්සේ ඔන්න උත්තරයක් දුන්නා කාමේසුවේ හංජර බංජරේච මොකද මේ හංජර කියන්නේ කාමයන් නිසා ගුටි කන්න වෙනවා ඔන්න එකක් කිව්වා කාමයන් නිසා තමයි ආයුධ පහරවල් කන්න වෙන්නේ වෙඩි කන්න වෙන්නේ කාමයන් නිසා අත කපන්නේ කාමයන් නිසා කකුල කපන්නේ කාමයන් නිසා බිරිඳ මරන්නේ කාමයන් නිසා ස්වාමියා මරන්නේ කාමයන් නිසා බේද බින්න වෙන්නේ කාමයන් නිසා ගහගන්නේ රටවල් අතර කාමයන් නිසා ආයුධ නිෂ්පාදනය කරන්නේ කාමයන් නිසා ඒ නිසා ඍෂිවරු ඒක පිළිකුල් කරනවායි කිව්වා බංජරේච බැඳලා පහර දෙන්නේ කාමයන් නිසා කියලා කිව්වා තව කියනවා කාමේසු දුක්ඛංච බයංච ජාතං කාමයේ නිසා තමයි සක්‍රය කායික මානසික දුක එන්නේ. ඉතින් ඒක අපිට අගය කරන්නද කියන්නේ? කාමයන් නිසා තමයි කායික මානසික දුක එන්නේ. කාමයන් නිසා තමයි සියලු බය එන්නේ. අත්තානුවාද බය, පරානුවාද බය එන්නේ කාමයන් නිසා. කාමේසු භූතාදිපති පමත්තා සසරේ අනාදිමත් කාලයක් තිස්සේ අපේ ජීවිතය ගැන අපි හිතන්නේ නැතුව දුක් විඳ විඳ මෙරි මෙරි ඉපදි විපදි ආවේ කාමය හමුවේ ප්‍රමාද වෙච්ච නිසා. ඔන්න තව උත්තරයක් දුන්නා. තව කියනවා පාපානි කම්මානි කරොන්ති මෝහා කාමයන් නිසා තමයි මෝහයෙන් මෝඩ වෙලා මුලා වෙලා පව්කම් ටික ඔක්කොම කරන්නේ. ඉතින් එහෙම දෙයක් කොහොමද අපි අගය කරන්නේ? තේ පාප ධම්මා පසවෙත්වා පාපං කායස්ස බේදා නිරයන් වසන්ති නරකයේ තිරිසං ප්‍රේතනිකාය අසුරනිකාය කියන නිරේ දුක් විඳින්නේ ඔක්කොම මේ කාමයන් නිසා කියලා කිව්වා. ඊළඟට පැහැදිලි කළා ආදීනවං කාම ගුණේ සුදිස්වා තස්වා ඉසයෝ නප්පසහන්ති කාමේ ඉසයෝ කියලා කියන්නේ ඍෂිවරු. දැන් මේ අබුද්ධෝත්පාද කාලේ හොඳේ අපේ බෝසතාණන් වහන්සේගේ එක જાතියක් ගැනයි මේ කියන්නේ. ඒ කාලේ බුදුවරු නැහැ. කර්මය කර්මඵලය කොහෙන්වත් ඇහෙන්නේ නැහැ. පව්කම් වල විපාක කොහෙන්වත් ඇහෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය කොහෙන්වත් ඇහෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදයේ කිසිම තැනකින් ඇහෙන්නේ නැහැ. අබුද්ධෝත්පාද කාලේ මිත්‍යා දෘෂ්ටිකයි මුළු ලෝකෙම. එහෙම කාලෙක පෙරුම් පුරාගෙන ගිහිපු අපේ බෝසතාණන් වහන්සේගේ ජීවිතය ගැන මේ. එතකොට ඍෂිවරු කියලා කියන જાතිය, සමන බ්‍රාහ්මණයෝ කියලා කියන જાතිය මේ විදියට සාමාන්‍ය ලෝකයා වගේ කාමයන් පිළිබඳ හිතන જાතියක් නෙවෙයි කියලා සක්‍රයට කිව්වහම එයාට පැහැදිලා තුන් වතාවක් වැඳලා සමාව ගත්තා. ඊට පස්සේ මේ අය අර වනාන්තරයේ ඒ ගත කරපු ජීවිතේ හරි කටුකයි. ඔබට හිතෙන්න පුළුවන් කොහොමද මේ නෙළුම් අහල ටිකක් කාලේ ඉන්නේ පස් වේලක් කන අපි. එහෙම හිතෙනවා. හිතන්නවත් බෑ. රැයට කෑම නතර කරන්නේ කිව්වහම ලොකු ප්‍රශ්නයක්.
ඒකත් අමාරුයි. එතකොට හිතන්න ඒ දුෂ්කර ජීවිතය ගත කරලා ඒ සියලු දෙනාම බඹලෝ උපන්නා. එතකොට අපි ආපු ගමන සංසාරේ පුංචි ගමනක් නෙවෙයි ආත්ම ට්‍රිලියන ගණන් ආපු ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ. මේ එන ගමනේදී මනුස්ස ලෝකේ කාවනම් දෙවියන් අතරට ආවනම් මේ අතේ ඇඟිලි පහටත් වඩා අඩුයි. एक හොඳට මතක තියාගන්න ඕන අනවතග්ගෝ යං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනං සන්දාවතං සංසරිතං මමං චේතතුම්හා කංච ඔබටත් මටත් මේ සංසාරේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වුනේ මේක දැක්කේ නැති නිසා මේ එන ගමන මෙහෙම ආවා ආපු බවක් ඔබටත් මටත් පෙනුන්නේ නැහැ මොකක් නිසාද තණ්හාව නැමැති බැම්මකින් බැඳිලා අවිද්‍යාවෙන් වැහිලා නීවරණ කියලා කියන්නේ සියලු ලෞතුරා ධනය වහනවා ලෞතුරා ධනය කියලා කිව්වහම අපේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන මනුෂ්‍යකමත් වහනවා දරුවන්ට මල්ලන්ට ආදරය කරගෙන ඉන්න එක හොඳ ස්වාමියෙක් හැටියට ඉන්න එක හොඳ බිරිඳක් හැටියට ඉන්න එක ඒක පවා වහනවා මේ පංච නීවරණ වලින් ලෞතුරා ධනය කියලා කියන්නේ ඔය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල එවගේම ධ්‍යාන විදර්ශනා විතරක් නෙමෙයි ලෞකික ජීවිතයේ ඔබේ gedara සියලු නොසන්සුන්තා ඇති වෙලා තියෙනවා නම් ඒ ඇති වෙලා තියෙන ඔබ හොඳට කල්පනා කරලා ගලන්න මේ උපක්ලේශ පහ නිසා. එතකොට අපි මේව අඩු කරගන්න ඕනේ නැද්ද? අඩු කරගත යුතුයි. ගංගේ යන ඇත්කුණට වහපු කපුටා ඔබ දන්නව උනේ මොකද්ද කියලා. එයා සාගරයට පා වෙලා ගිහිල්ලා එයාගේ ජීවිතේ නැති වෙලා ගියා. හැබැයි අර ඇත්කුණ කාලය ගියා නම් බේරෙනවානේ. අපේ ඇයට එහෙම බේරිල්ලක් නැහැ මොකද අපේ ඇය ඇලිලමයි ඉන්නේ නගර සභාවක වැඩ කරන එක්තරා මිනිහෙක් හිටියා ඇහුවා තමුසේ කානු හොදන්නේ මොකද ජීවත් වෙන්න කානු හොදනවායි කිව්වා ඇත්තට මේක හොයලා බැලුවාම මිනිහා ජීවත් වෙන්නේ කානු හොදන්නමයි ජීවත් වීම සඳහා කානු හොදනවා නෙමෙයි මොකද ගෙදර ඇවිල්ලත් මිනිහා පහෙන් පස්සෙත් අර කානුව කොහමද මේ කානුව කොහමද මට ඒක හොදන්න බැරි වුණා අතන කානුව හොදන්න බැරි වුණා එහෙම හිත හිත ඉන්නේ ගෙදර ඇවිල්ලා. එතකොට රැකියාව ජීවිතය සඳහාය ජීවිතේ රැකියාව සඳහා නොවේය. ඒක මතක තියාගන්න. ගොඩක් අය එහෙමයි. එතකොට මේ මනුෂ්‍ය ආත්මයක් අපිට ලැබුණේ අද අපි මේ කරන දේවල් කරන්ද නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. බුද්ධෝත්පාද කාලෙක ඔබේ දෙමව්පියෝ ඔබ දුක් මහන්සියෙන් සකස් කරලා මේ සමාජගත කළේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නිසා වෙන මොකටවත් නෙවෙයි. ඒ නිසා මේ මනුෂ්‍ය ජීවිතේ පුංචි හරි අර්ථයක් තියෙනවා නම් ධර්මයට යොමු වෙලා ධර්ම මාර්ගයේ අබමල් රේණුවක් හරි ඉස්සරහට ගියා නම් ඒක විතරයි අපිට ප්‍රයෝජනවත්. වෙන පැති වලින් කොච්චර ඉදිරියට ගියත් ඒ කිසිවක ප්‍රයෝජනයක් අපිට ලැබෙන්නේ නැහැ. ඔබ හිතන්න එපා ඔබ මම මේ දුර්වල කරන්න ඔබ දැන් කරගෙන යන වැඩ නතර කරන්න ඒකට නෙමෙයි මේ කියන්නේ. තව වැඩිපුර වැඩ කරන්න හොඳේ. ඒව නවත්තන්න එපා. පැය 16 නම් වැඩ කරන්නේ 18ක් වැඩ කරන්න. වැඩ කරන්න ඒ අතර ධර්මයට යොමු වෙන්න කියලා මං කියන්නේ වැඩ කරන ගමන් යොමු වෙන්න පස්සේ වයසට ගිහිල්ලා මේව කරන්න බෑ දැන් ඔය වෙන ආගම්වල මිනිස්සු එහෙම කරන්නේ ඒගොල්ල කොච්චර කාර්යබහුල වුණත් තමන්ගේ ආගමික ජීවිතේ ගොඩ නගලා තියෙන හොඳට සංවර්ධනය කළා ඒක අපිටත් පුළුවන් අපිට ඊට වඩා ලේසි මොකද අපේ ආගමේ හැම දෙයක්ම ආගම සම්බන්ධයිනේ අපේ ජීවිතේට රැකියාවට සම්බන්ධයි රැකියාව තුල එයාට විදර්ශනා වඩන්න පුළුවන් සමතේ වඩන්න පුළුවන් ආගමික හරපද්ධතිය රැකියා ආයතනෙට හඳුන්වලා දෙන්න පුළුවන් සේවකයෙක් පදනම් කරගෙන නිවන් මාර්ගය වඩා ගන්න පුළුවන් එයාට මොකද සේවකයෙකුට සලකන හැටි ධර්මයේ කියලා දීලා තියෙනවා සිංහලවද සූත්‍රයේ අම්මා ළඟට ගියාම එතන මාර්ගය වැඩෙනවා අම්මට සලකන ක්‍රමයක් ධර්මයේ උගන්වලා තියෙනවා සහෝදරයා ළඟට සහෝදරිය ළඟට ගියාම මාර්ගය වැඩෙනවා අමුතුවෙන් අපි මේක මේ භාවනා කරන්න ඕනේ කියලා ගස් යට යන්න අවශ්‍ය නැහැ හැම තැනකම මාර්ගය වැඩෙන විදිහට අපේ බුදු පියාණන් වහන්සේ මේවා හොඳට හැදුවා අපිට කිසිම ගැටලුවක් නැහැ ඒකේ යණ්ඩයි තියෙන්නේ ඉතින් ඒ නිසා මීට වඩා කරුණු පැහැදිලි කරන්න අපිට වෙලාව නැහැ දම්සතර නාලිකාව ඔස්සේ වෙන් වෙච්ච ගුවන් කාලය අපිට අවසానයි ඉතින් අද දවසේ මේ ඔබේ පවුලේ ජේෂ්ඨ ඥාතිවරයෙක් හැටියට දේවමිත්ත ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට සහභාගී වීම මට ගොඩාක් සතුටක්. උන්වහන්සේ දක්ෂ ධර්මදේශකෙක්, දක්ෂ කතිකෙක්. අපිටත් මේ විදිහට කතා කරන්න ඉගැන්නුවේ උන්වහන්සේ. මාර විද්‍යාතිලක මහපිරිවෙනේ සිංහල විෂය භාර ගුරුවරයා හැටියට උන්වහන්සේ අපිව නිර්මාණය කරන්න මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බොහෝ සේවයක් කරපු ස්වාමීන් වහන්සේ නමක්.
ඉතින් අද ඔබේ පවුලේම සමීප ඥාතිවරයෙක් හැටියට ඥාතිකම කියන එක ඇට ඇට මිදුළු වලටම යනවා කියනවනේ ඒ නිසා වෙන්නේ නැති උනාසේ වඩින්නේ නැත්තේ නෑකම කියන එක එහෙම එකක් අද නම් ඒක නෑයෝ කායෝ වේයෝ මීයෝ වගේ වෙලා නේ කියන්නේ වේයෝයි කායෝයි මීයෝයි ඔක්කොම එක වගේ වෙලා එහෙම නෑකමක් නෙමෙයි අපිට තිබ්බ ඉස්සර ඉස්සර වේයෝ කායෝ මීයෝ වගේ නෙමෙයි නෑකම කිව්වහම නිස්සරණ අධ්‍යාසයෙන් ගිහිල්ලා වැඩ කරයි එහෙම එකක් තිබ්බ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ නෑකමක් හදාගන්න ලොකු පවුලක් නේ කිසි දෙයක් අපේක්ෂා කරන්න එපා වතුරවත් අපේක්ෂා කරන්න එපා රෝහලක හිටියත් අනිත් කෙනාට කියන්න එපා එයාට කරදරයක් වෙයි හැබැයි අනිත් කෙනාගේ දුකේදී පිහිට වෙන්න ඒක තමයි උදාර මිනිස්කම මනුෂ්‍ය ජීවිතය ඒ නිසා මේ හැම තැනකම මාර්ගය තියෙනවා හොඳේ කුස්සියට ගියත් මාර්ගය තියෙනවා හිතන්න එපා නෑ කියලා බාත්รูම් එකට ගියත් මාර්ගය තියෙනවා බුදුරජාණන් වහන්සේ එතන වතක් පෙන්වලා තියෙනවා මේ විදියටයි මෙතන හැසිරෙන්න ඕන ඔබ නිදන සයනයට ගියත් අමතක කරන්න එපා එතනත් මාර්ගය තියෙනවා මොකද නිදන ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා අපිට කොහොමද නිදන්නේ කියලා සතර ඉරියව්වේදීම ඔබට මාර්ගය වඩා ගන්න පුළුවන් කොච්චර කාර්ය බහුල වුණත් ඔබ බය විය යුතු නෑ කරන ක්‍රම තියෙනවා ඒකට මේකට යොමු වෙන්න යොමු වුණාම ඕන තරම් අපිට අපේ ජීවිතේ මාර්ගය හදා ගන්න පුළුවන් මේ જાතියෙම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ කියලා ඔබ මොහොතකටවත් හිතන්න එපා පුළුවන් බලන්න ඕනකම විතරයි ඕන එහෙම ඕනකම නැති වුණොත් අපිට ඒක කරෙන්නේ නැහැ හිතන්න එපා බිය කරු සසරට යන්න කවදාවත් හිතන්න එපා ආයි උපදිනවා කියලා ඒ තරම් භයානකයි ඒක මම පුංචි උපමාවක් කියලා බණ නතර කරන්න බුදුරජාණන් වහන්සේ එක වෙලාවක භික්ෂුන් වහන්සේලා භාවනා කරනවා කරනවා කෙසේවත් ඒගොල්ලන්ට මාර්ගය වැඩෙන්නේ නැහැ කතා කරා ඔක්කොටම කතා කරලා කිව්වා මහණෙනි සීතල උණුසුම කුසගින්න පිපාසය ඉවසන්න ඔබට මම උපමාවක් කියන්නම් උදේට ඇවිල්ලා ඔබට ආයුධ පාරවල් 300ක් කනිනවා සාහසිකයෙක් දවල්ටත් ඇවිල්ලා ආයුධ පාරවල් 300ක් අනිනවා හැන්දෑවටත් ඇවිල්ලා ඒ වගේ ආයුධ පාරවල් 300ක් අනිනවා අවුරුදු 100ක් මේ විදිහට එක දිගට කරන ඔබ මැරෙන්නෙත් නැහැ ඒ සාහසිකයා ඔබට කියනවා අවුරුදු 100 අවසානයේදී ඔයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා එහෙම වුණොත් මහණෙනි ඒක තෝරන්න මොකද්ද තෝරන්න කිව්වේ ඒ විදිහට ගුටි කණ එක තෝරන්න කිව්වා. ඇයි එහෙම බුදුරජාණන් වහන්සේ ඒ තරම් තියුණු විදිහේ උපමාවක් අපිට කිව්වේ? දේශනා කළේ. ඊට වඩා භයානකයි කිව්වා මේ සසරට අවතීර්ණ වෙන එක. හිතාගන්න. අයිට වඩා කටුක අධ්‍යක්ීම් වලට මුහුණ දෙන්න වෙනවා. දැන් අනවතග්ග සංයුක්තිය දිහා බැලුවහම අපේ ජීවිත වැඩි හරියක් තිබ්බේ සතර අපායවල වල. වැඩි හරියක් තිකි සංපායවල වල නිරේ ප්‍රේතපායේ ඕයි දුක් විඳලා විඳලා තමයි යන්තම් මේ මෙතෙන්ට පය තියාගත්තේ මෙතෙන්ට හපු වෙලාවේ අපි මොනාද මේ කරන්නේ හිතන්න ඒ කරන දේවල් එපා කියන එක නෙමෙයි මේ කියන්නේ හරි කවුරුවක්වත් හිතන්න එපා මේ හාමුදුරුව අපි යන ගමන වළක්වනවා කියලා නෑ ඒ ගමන ඔබ ප්‍රබුද්ධ මනසකින් කරන්න මම ඒකනේ කිව්වේ ඔබ වැඩ කරන්නේ පැය 16 නම් 18ක් වැඩ කරන්න ඕන ප්‍රශ්නයක් જાතියට ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන් ව්‍යාපාරිකයන්ට දැන් වැඩ කරන්නේ පැය 12 නම් ඔබට පැය 18ක් වැඩ කරන්න පුළුවන් නම් ඒක උචිතයි මේ වගේ කාලෙක අමතක කරන්න එපා යම් කිසි දරුවෙක් පාඩම් කරන්නේ පැය 10 නම් එයා පැය 18ක් පාඩම් කරන්න උචිතයි මේ වගේ කාලෙක මුළු මහත් જાතියක් අනතුරක තියෙන්නේ ඒක පුංචි අනතුරක් නෙවෙයි ඔබ මතක තියාගන්න සෝමහාමුදුරුව මතක් කළා වගේ තව වසර 50ක් එන්න කලින් එදා ලිච්ඡවි රාජධානී එදා මේ කෝසල රාජධානිය තුල විදුඩබ ශාක්‍ය යුද්ධයේදී ශාක්‍යයන් ග්‍රහතණය කළා සියලුම පිරිමි කපල ඉවර කළා ඒ විදුඩබ ශාක්‍ය යුද්ධයේදී විශාල ශාක්‍ය වැසියන් ප්‍රමාණයක් මැරුවා ඒක කිසි කෙනෙකුට වළක්වන්න පුළුවන් වුණේ නැහැ එවැනි අනතුරකට මුහුණ දෙනවාමයි මේ ජාතිය ඒකෙන් බේරෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන? කාමාශාව අඩු කරගන්න. කාමක හැඟීම් පාලනය කරන්න. පාලනය කරගෙන ඉවසීමෙන් මේ ජීවිතය තුල හැසිරෙන්න. අල්පේච්ඡ වෙන්න. වැඩිපුර වැඩ කරන්න. ඔබට මාර්ගඵලයක් අවබෝධ කරගන්න බැරි වුණත්
ඒ පිනෙම්ම ඔබේ ජීවිතයේ දෙවියන් අතරට යයි. ආයිමත් මේ පෘථුවේ ඉපදිලත් වැඩක් නැහැ. ඒකත් මතක තබා ගන්න. අවසාන වශයෙන් අද මේ අපි කතා කරපු මේ කිලේස සූත්‍රය පදනම් කරගෙන ඔබේ ජීවිතයට සැඩපහරක් විදියට ධර්මයේ පැත්තට මේ මේ සූත්‍රය ඔබේ ජීවිතයට ඇවිල්ලා ඔබ හැමෝම ධර්මයට යොමු වෙලා අද ජීවත් වෙනවට වඩා හොඳින් හෙට දවසේ සතුටින් ජීවත් වෙන ජීවිතයක් ඔබ හැමෝටම ලැබේවා ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සිදු කරගත්ත පුණ්‍ය ධර්මය මීට වසර 11කට පෙර අභාව ප්‍රාප්ත වුණු කුට්ටිවිදාන ආරච්චිගේ වීරතුංග මෑණියන් වහන්සේ අනුමෝදන්ව එතුමියගේ භවගාමී ජීවිතයේ සුඛී සුවපත් වේවා එතුමියට සැප ලැබේවා. ඒ වගේම ඊට වසර ගණනාවකට පෙර අභාව ප්‍රාප්ත වුණු ආදරබර පියාණන් වහන්සේ වසර 18කට පෙර මිය ගියා ව්‍යාපාරික KW වීරතුංග පියාණන් වහන්සේ මේ පින් අනුමෝදන් කරගෙන ඒ දෙපළගේ භවගාමී ජීවිතයේ සුඛී සුවපත් වේවා. ඒ වගේම බන්දුසේන මහත්මා ගාමිණී අබේ ගුණවර්ධන මහත්මා නීතා නන්දසීලි මහත්මිය HK ආර්යතිලක මහත්මා යන සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ නම් සඳහන් නොකළ සියලුම ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් කරගෙන ඒ අයගේ භවගාමී ජීවිත සුඛී සුවපත් වේවා ඒ අයට සැප ලැබේවා පතන බෝධියකින් උතුම් අමා මහ නිවනටම පත් වේවා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මට මේ ධර්ම දේශනාවට ආරාධනා කරපු සේනානි මහත්මිය ඇතුළු පවුලේ සියලුම දුවා දරුවන් විශේෂයෙන් ඒ වීරතුංග පියාණන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරමින් ව්‍යාපාරික කටයුතු කරන KW අමරසේන මහත්මා ප්‍රමුඛ මේ පවුලේ සියලු දුවා දරුවන් සියලු සම්යද්දෘෂ්ටික දෙවියෝ ආරක්ෂා කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් ශාසනය රකින්න දායක පිරිසක් හැටියට ඔබ හැම දෙනාම චිරාත් කාලයක් දෙවියෝ සුරක්ෂා කරගනිත්වා දෙවියන්ට නිවන් පිණිස මේ පින හේතු වාසනා වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පුණ්‍ය ධර්මයාගේ ප්‍රතිවිපාකය ඔබ හැම දෙනාටම සසර දුකින් එතරව ලබන අමා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දම්සතර නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයේ මේ දරුවන්ටත් ඒ වගේම මේ නාලිකා ප්‍රධාන අනුශාසක අතිපූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දිගාසිරි දීර්ඝායුෂ සම්පන්නී නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරස්ථ මහා සංඝරත්නයට මේ ආයතනය මීට වඩා උසස් විදියට දියුණු කරලා ලෝකයටම පිහිට වෙන ධර්ම දායාදය ලබා දෙන්නට උන්වහන්සේලාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.